සිදු දනාටම ධර්මී ශාන්තියක් වෙන්න. අච්චා. මේ මොහොතේ මට පොඩ්ඩක් අතරීමක් කරන්න වෙලා තියෙනවා. ඇත්තටම තපස් ස්වරූපයට තපස් මේකට මොකද මේ අවස්ථාව අනුව මේ මොහොතේ අනුව තීරණයක් අරගෙන මගේ හදවත මගේ හෘද සාක්ෂිය පිසුදුව තියාගන්න. අපි ඔක්කොම එක එක ලෝක අපි එක එක ලෝක කිව්වම අපි එක එක සිතුවිලි විඥානය. ඉතින් ඒ දේ තමයි මම දැන් කරන්නේ. මේ මහත්තුරු මට පස්සෙන් ආරාධනාව මෙහෙම ඉදිරිපත් වෙන්න කියලා. හැබැයි හේතුවක් මත මම දන්නවා මේ බණ කියන එක ගොඩාක් අපේ කරනවා හරියට. දැන් මෙහෙම කරනවා කොමත් කට් තියෙනවා සමාජ වෙනවා නම් ගොඩාක් ඒ කවදා දෙන්න තියත් බණ හන්දයකට තියෙනවා. අනේ ඒකෙන් කිව්ල. හරි හරි. කොහොම හරි බණ ඇත්තටම මේක අපි අහලා තියෙන වැඩි මේක කරන එකක් තියෙන්නේ පින්වත්නි. ඇත්තටම අවංක වෙන එකයි මේක පොඩි දෙයක් කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් කරුවත් අනිවාර්යම ප්‍රතිඵල තියෙනවා. මම ඇද්දද කලිදි තමයි කැලේ ඇත්තට අපි කැවිලිත්තේ වඩින්න ගිහිල්ලා බැරි වෙලා තමයි යාල ඇතුලේ මේ ඇවිල්ලා මං ඉතින් ඒ වෙනුවට ඇද්දද ගන වැඩ හිටියා. ඒ වැඩ ඉන්නකොට මට පණිවිඩය ආවා. මං කැඳ වළඳන්න එනකොට මේ පණිවිඩය ආවා. පණිවිඩය කියන්නේ මෙහෙමයි මං කාත් එක්කවත් කතා කරන්න එපා කතා කරන්න දෙන්න එපා කියලා මං ඒ ලොකු හාමුදුරන්ට කියලා තිබ්බා. ඒ ලොකු හාමුදුර මගේ සහෝදර පරණ ස්වාමි වහන්සේ නමක්. ඉතින් ස්වාමි වහන්සේ මං ගාව මෙහෙම ඉඳගත්තා වැඩ හිටියා. වැඩි ඉඳලා මං ගාවට ඇවිල්ලා කිව්වා මොකද්ද කියන්න ආවා. මම මෙතන කොහෙන් පාසවන්නේ මට කිසි පණිවිඩයක් එපා. මම මෙහෙම මේ භාවනා යෝගිව දැන් මේ දවස්වල ගත කරනවා කියලා හැමෝටම කියන්න කියලා. ඒත් ඒක ස්වාමීන්වහන්සේ ඇසුවේ නෑ. ඔහොම මට කිව්වා. මෙහෙම කට්ටියක් කියනවා මේ රටවල් කීපයකින් මේ විදියට දේශනාවක් දෙන්න අපේ ස්වාමීන් වහන්සේ කරන් බලාගෙන ඉන්නවා ඔහොම කියලා. එතකොට මට ඉතින් ඕක ඇහුණා මං කිව්වා ඒත් ඔය පණිවිඩය අරින්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මං හිතන්නේ ස්වාමීන් වහන්සේ සමාවේ මං මේක කිව්වට මගේ සහෝදර මේ කරුණක් කියන්න මට ඕනේ. අපි අර ඒ ගලක් තියෙනවා ගල් ගුහාවේ උඩ ගල් පර්වතයක් තියෙනවා. ඒ ගල් පර්වතයේ උඩට කියලා අපි පිරිත් කියලා මේ ලෝකෙට සෙත් පතන්නනේ. ලෝකෙට මේ සැනසීමක් එන්න කියලා අදිෂ්ඨාන කරන්නේ. අපි මේක මෙහෙම කරමු කියලා අපි යන්නේ මගේ වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේ මට කිව්වා. හැබැයි එහෙම කිව්වම මම බලපන් ෆෝනේ ස්වාමීන්වහන්සේ එහෙම නන්නේ එහෙම තවත් එපා කියලා මං කිව්වා. ඉතින් මං බැලුවා අද කාලේ ගොඩක් මේ ප්‍රචාරය කරන එක කොහොමද රෙඩි මේ ඔක්කොම කරන්නේ මේ ප්‍රචාරය කරන්න. ඒක අර සෙන්සේෂනල් එක ධර්මයේ තුලටත් ගොඩක් තියෙනවා. මේක කරන එක අපි තුන්දොර පිරිසුදු කරන වැඩපිළිවෙල මොනිටර් කර කර අපිට හිත මේ හොයාගෙන අපි සූක්ෂම මේ අපිට කේන්ති තිය හැටි ද්වේෂය තිය හැටි වෙච්ච හැටි හොයාගෙන යන එක ආසාවල් ඇති වෙන අපි අපේ සිතුවිලි එන හැටි අපි ඒක නෝට් කරලා ඒක හොයාගෙන යන එක ඊගෝ එක ආවම ඊගෝ එක ඇති වෙලා හැම හොයාගෙන යන එක මේවා අපි කොච්චර දුරට ප්‍රැක්ටිස් කරනවද පින්වතුනි. මේක අපි ටිකක් කල්පනා කරන්න වෙනවා. ඉතින් කොහොම හරි මම මේ ආයි කොළඹට වඩින්න වෙන හේතුවක් මගේ දෙමාපියෝ පොඩි ආරංචියක් තිබුණා වයස්ගත වෙලා ඒ සම්බන්ධව මට ඒවා පොඩ්ඩක් විසඳලා ඉන්න ගමන් තමයි මම සලකුවා දැන් මේගොල්ලන්ත් මම මෙහෙම මේ සෙටල් කරන්නේ මෙහෙම පැවිදි වෙලා මනසට කිසිම මොකද රිමෝස් එකක් මේ පසුතැවිල්ලක් නැතුව යන ක්‍රමයක් එදා ඉඳන් ගමනක් ගියා. දැන් ගිය පාරත් මම YouTube එකට ඉඩ දුන්නේ ඔය ප්‍රෝග්‍රෑම් වලට ආවෙත් හිමාලයේ ඔක්සිජන් නැතුව
මේ දෙවනි ජීවිතයක් ලැබිලා තමයි එන්නේ. ඒ ද ඔක්සිජන් නැතුව අපවත් වෙන මොහොතේදී පසුතැවුණා. මිනිසුන්ට මට යහමින් දෙන්න බැරුණා කියලා පින්වතුනි. ඒක මගාරින්නේ ඒක මට හිතුණා මම ඒක උඩ අන්තයකට කරා. මම හිතුණා මම මේ පිරිසුදුම දි එක්ක මම කම්ප්ලීට් කරා මදි. මම මීට වඩා මේ සත්‍යයට ශක්තියක් දෙන්න ඕනේ මං හිතන විදියට කියලා හිතුවා හින්දා මගේ අරගෙන ආපු ගමනේ හැබැයි අතන මරණ මංචකයේදී මරණ මරමුකේදී දැනුණට එකපාරටම මං වැඩි මට මිනිස්සු දයාමින් කරගන්න බැරි වුණා. අනිත් ආත්මෙ තමයි කරන්න වෙන්නේ. ඒකට මම ඉතින් කොමරියව බේරිලා ආවා. ඒකෙන් තමයි මම දැනගත්තේ මම එක්ස්ට්‍රීම් එකට වැඩි ගියා. මොනවා හරි යන ගම මේ දන්න දේ ඊගෙන යන්න තිබ්බා නේද කියලා. ඉතින් හැබැයි ඊට පස්සේ තමයි ඔය ඉන්විටේෂන්ස් බාරගත්තේ පින්වතුනි. ඔහොම අරගෙන ওই ගමනක් ආවේ. දැන් මේක උනත් ලොකු ස්ටෙප් එකක් පින්වතුනි. මේ මොහොතේ මේ වගේ මොකද්ද මොකටද කියන්නේ zoom නේ. zoom මේකත් එක්ක හැබැයි මම ඒක ගොඩාක් සලකලා මගේ පුංචි අම්මත් කිව්වා පොඩ්ඩක් උපවාසයට මේක ගැලප් ඒ කියන්නේ අර දැන් මේක එකපාරටම නිකන් මොකද මේ අපේ ලංකාවෙත් සමාජය ගොඩාක් බලනවා මේ ස්වාමි වහන්සේ කැලේක ඉන්නවද මොකද්ද කොයි විදිහද ඉන්නේ බාහිර ලක්ෂණ ගොඩක් අපි යන කට්ටියකුත් ඉන්නවා. ඔව් ඒකත් එක සලකුණක් තමයි. හැබැයි ඊට එහා දෙයක් තියෙනවා පින්වතුනි අපේ හිත තුළ එළියෙන් පිසුදු වෙනවා විතරක් නෙමෙයි ගුණයෙන් පිසුදු වෙන එක. අතරින්ම පිසුදු වෙන එක. ඉතින් ඒක සලකලා තමයි මම දැන් මේ දේ කරන්න ආවේ. ඇතුලින් පිසුදු වෙන එක. ඒක තමයි මේ මහත්තුරු ඇත්තටම මම දන්නවා කොච්චර බලාපොරොත්තු ඉන්නවද නිකන් කොච්චර කාලයක් මම ඉහඳ විඳලා තියනවාද කියලා. ඉතින් මම මේකම අමතක කරලා නෙමෙයි. මේක මම දන්නවා කවදා හරි තව හිත ඇතුලින් විමුක්තියට පත්වෙවි තමයි සත්‍යයට හරි විදියට අපේ පරම වශයෙන් ඒක මුල් පාර කැපපු බුදුගුරේ බුදුරජාණන් වහන්සේ ඒ ගිය ක්‍රමයෙන්ම තමයි අපිට මේ ශාසනයට සත්‍යයට පිටක් වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මම කවදාවත් හිතන්නේ නැහැ මේක පාඩුවක් කියලා මම එහෙම අයින් වෙලා මගේ හිත දිහා බල කටයුතු කරන අවස්ථාවේ. මොකද මම දන්නවා එහෙම කරපු තරමටයි අනිත් පින්වතුන්ට කරවන තත්වයකට එන්නේ. මෙහෙම ඇවිල්ලා බණ කොච්චර කිව්වත් පින්වතුනි මේක කරන එක කරන කෙනෙක්ගෙන් ආවොත් තමයි ඒක මොන හරි බලවේගයක් වැඩ කරන්න පටන් ගන්නවා.